සද්ධාවන්ත බෞද්ධ පින්වතුනි, ඔබ එක්ව සිටුනේ සදාන්සරණ භාවනා උපදේශ මාලාව සමඟ. අද දිනේ වැඩි දිනෙක මාගෙන් ඉල්ලා සිටින කසින භාවනා උපදේශ අද දිනේ ලබා දීමට මම කටයුතු කරන්නේ. කසින භාවනා විශේෂත්වය, කසින භාවනාවෙන් අරූපාවචර ධ්‍යාන දක්වා සමාදින්න පුළුවන්. කසින භාවනාව හැර අරූපාවචර ධ්‍යාන වලට සමාදින්න පුළුවන් ආනාපාන සතියෙන් විතරයි. ඒ අනුව කසින භාවනාව විශේෂයි, ශ්‍රේෂ්ඨයි. ඒ වගේම කසින භාවනාවලින් අභිඥා ලබා ගන්න පුළුවන්. අභිඥා නම් වූ හැකියාවන්. ඒ අනුවත් කසින භාවනාව ශ්‍රේෂ්ඨයි. ඒ වගේම කසින භාවනාවෙන් විශේෂ ඉරිදි බල ලබා ගන්න පුළුවන්. ඒ අනුවත් කසින භාවනාව ශ්‍රේෂ්ඨයි. අද දිනේ අපි කසින භාවනාව පිළිබඳ මූලික කරුණු ඉගෙනගෙන කසින භාවනා අභ්‍යාසයක් කරන හැටිත්, කසින මණ්ඩලයක් තනා ගන්න සැටිත්, ඒ වගේම කසින භාවනාවෙන් ධ්‍යාන සමාපatti උපදවන ආකාරයත් අපි දැන අවබෝධ කරගෙන මේ අභ්‍යාස වලට යොමු වෙමු. කසින භාවනා වර්ග 10යි. මේ 10 ඉතා පහසුයි මතක තියාගන්න. මෙන්න මෙහෙමයි මතක තියාගන්නේ. වර්ණ කසින 4යි. නිල්, කහ, රතු, සුදු, නීල, පීත, ලෝහිත, ඕදාත. ඊට පස්සේ ද්‍රව්‍යංගේ අනුව කසින 4යි. ඒ කියන්නේ ආපෝ, තේජෝ, වායෝ, පඨවි. එහෙම නැත්නම් පඨවි, ආපෝ, තේජෝ, වායෝ. ඊට පස්සේ අතිරේක වශයෙන් තව අමතර කසින 2යි. ආලෝක කසිනිය, ආකාශ කසිනිය. මෙතනදී යම්කිසි පුද්ගලෙක් කැමති කැමති ප්‍රාතිහාර්ය පාන්න ඕන නම් අට කසිනිය 14 ආකාරයකින් වශී කරගන්න ඕන, හුරු කරගන්න ඕන. අන්නේ අට කසිනිය මොනවද කියලා අපි දැන් බලමු. වර්ණ කසින 4යි, ද්‍රව්‍ය සම්බන්ධ කසින 4යි, නීල, පීත, ලෝහිත, ඕදාත කියන කසින 4යි, ඒ වගේම පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන කසින 4යි. 14 ආකාරයකින් කරගන්න ඕන, පුහුණු කරගන්න ඕන. ඒක අපි පසුව ඒ අභ්‍යාසය කරන ඊටාම දීර්ඝ අභ්‍යාසයක්. අපි දැන් මුලින්ම බලමු කසින භාවනාව වඩන ආකාරය. කසින භාවනාව වඩන ආකාරය පිළිබඳ උපදෙස් සූත්‍ර පිටකයේ, ඒ වගේම විසුද්ධි මාර්ගයේ විමුක්ති මග්ගෝ කියන කෘතියේ සඳහන් වෙනවා. විශේෂත්වය නම් සූත්‍ර පිටකයේ කසින භාවනාව පිළිබඳ දීර්ඝ අභ්‍යාස මාලාවල් නැහැ, කෙටි අභ්‍යාසයන් තියෙන. ඒ නිසා අපිට සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම අට කතා සහ ආචාර්ය උපදෙස් වෙත යොමු වෙන්න, කසින භාවනා වඩන ආකාරය දැක ගන්න. විශේෂයෙන්ම අමනුෂ්‍යයන් දකින්න කැමති කට්ටිය අනිවාර්යයෙන්ම කසින සමවතට සමවදින්න ඕනේ. ඒ වගේම ප්‍රාතිහාර්ය පාන කැමති කට්ටිය, රුධි බල ලබා ගන්න කැමති කට්ටිය, දෙවියන් හා සංවාදයේ දෙන කැමති කට්ටිය අනිවාර්යයෙන්ම මේ කසින භාවනා කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒ දේව කොට්ටාසයන් විසින් ඔවුන්ගේ රුධි බලයෙන් තමන් ඉදිරියේ පෙනී සිටියොත් ඇරෙන්න වෙන, දැක බලා ගන්න, දෙවියන්ගේ කතාව අහගන්න වෙන ක්‍රමයක් ඇත්තේම නැහැ. ඒ නිසා මේ කසින භාවනාව සුවිශේෂයි. දැන් අපි බලමු කසින භාවනාවේ කොහොමද වර්ධනය කරන්න කියලා. කසින භාවනාව වර්ධනය කිරීමේදී ප්‍රධාන කොටම කසින මණ්ඩලයක් තනාගත යුතු වෙනවා. ඒ අනුව කසින මණ්ඩලයෙන් නැත්තම් කසින අරමුණු ප්‍රධාන වශයෙන්ම බාහිර අභ්‍යන්තර වශයෙන් සූත්‍ර පිටකයේ බෙදෙනවා. අභ්‍යන්තරක වශයෙන් සූත්‍ර පිටකයේ දැක්වෙන්නේ කසින අරමුණු තමන්ගේ ශරීරයේ තියෙන වර්ණ, එහෙම නැත්නම් ශරීරයේ තියෙන ද්‍රව්‍ය, ද්‍රව ආදී. උදාහරණයක් වශයෙන් තමන්ගේ දත්වල සුදු පාට, තමන්ගේ හිසකේ තියෙන පාට, එහෙම නැත්නම් තමන්ගේ ශරීරයේ තියෙන පාට, එහෙම නැත්නම් තමන්ගේ අඳගෙන ඉන්න ඇඳුමේ තියෙන පාට අරමුණු කරලා කසින භාවනා කරන්න පුළුවන් කියලා තියෙනවා. විශේෂයෙන්ම යෝගීන් දන්නවා මේ තමන්ගේ අස්ථි පංජරයේ තියෙන සුදු පාට අරමුණු කළා කසිනිය වඩන ආකාරය අපි පසු වැඩසටහනක ඒක විස්තර කරනවා. ඒ වගේම කසින භාවනාව
වැඩීමේදී පරිකම්ම උද්ගාහ ප්‍රතිභාග කියලා අවස්ථා තුනක් තියෙනවා. ඒ තුන ප්‍රවේශ වීම අවබෝධ කරගන්න ඕන. පරිකර්ම කියලා කියන්නේ පෙර කරන දේවල්. දැන් පෙර කරනවායි කියලා කියන්නේ භාවනාවට සූදානම් වෙන, භාවනාව වැඩි වර්ධනය කරන්න ආරම්භ කරන අවස්ථාව. ඒ අවස්ථාවේදී කරන්නේ කසින මණ්ඩලය මත සිත නැවත නැවතත් යෙදවීම. ඒක පරිකර්මය. අන්නේ පරිකර්ම කිරීම නිසා හිතේ හටගන්නවා නිමිත්තක්. ඒක තමයි උද්ඝාහ නිමිත්ත. ඒ උද්ඝාහ නිමිත්ත මත සිත නැවත නැවතත් යෙදවුවම ඒක ප්‍රතිභාග නිමිත්ත බවට පත් වෙනවා. අන්නේ ප්‍රතිභාග නිමිත්ත මත සිත ඇලවීමෙන් සිත අර්පණයට නැත්තම් අර්පණාවට ලක් වෙලා ධ්‍යාන ලැබෙනවා. මෙතනදී විශේෂ දෙයක් තියෙනවා මතක තියාගන්න. ඒ තමයි කසින භාවනාවේ ප්‍රතිභාග නිමිත්ත වර්ධනය කරන්න පුළුවන්. අන්නේ වර්ධනය කිරීමේ හැකියාව විශේෂයි. ප්‍රතිභාග නිමිත්ත වර්ධනය කළ හැකි අවස්ථා දෙකක් තියෙනවා. ඒ පළවෙනි අවස්ථාව තමයි ප්‍රතිභාග නිමිත්ත ඉපදිච්ච අවස්ථාව. දෙවෙනි අවස්ථාව තමයි ප්‍රතිභාග නිමිත්ත මත සමාධිගත වෙලා ඊට පස්සේ සමාධියෙන් නැගී සිටි අවස්ථාව. මෙන්න මේ කියන අවස්ථා දෙකේදී ප්‍රතිභාග නිමිත්ත පදුරවන්න පුළුවන්, වර්ධනය කරන්න පුළුවන්, ඉස්සරහට යවන්න පුළුවන්, උපසට ගන්න පුළුවන්, තමන්ගේ වටේට වර්ධනය කරන්න පුළුවන්, ඔන්න ඔය ආකාරයට වර්ධනය කිරීමක් කරන්න පුළුවන්. යම්කිසි බලයක් කසින භාවනාවෙන් ලැබෙනවා නම් ඒ බලය ලැබෙන්නේ ප්‍රතිභාග නිමිත්ත අසුරු කරගන්න ප්‍රදේශය සම්බන්ධයෙන් විතරයි. ඒකත් මතක තියාගන්න ඕන. දිවස් ලබා ගන්න ඕන නම් ඒ දිවස් ලබන සීමාවේ විතරයි කසිනාලෝකය තියෙන්නේ. ඒ නිසා කසිනාලෝකයේ තියෙන සීමාව විතරයි දිවසුත් ලබන්නේ. ඒක හොඳට මතක තියාගන්න ඕන කරුණක්. දැන් අපි බලමු බාහිර කසින මණ්ඩලයක් තනා ගන්න ආකාරය. බාහිර කසින මණ්ඩලයක් බුදුන් වහන්සේ දේශනා කරන ඇඳුමක පාටක් වශයෙන් ගන්න පුළුවන් ඇඳුම් කඩක්. එහෙම නැත්නම් බුදුන් වහන්සේ කියන ඒකාකාරව අතුරන ලද එකම වර්ණයක මල් වලින් ගන්න පුළුවන්. අන්න ඒ ආකාරනොත් කසිනේ මණ්ඩල තනන්න පුළුවන්. මෙතනදී තේරවාදී ක්‍රමය අනුව එක් වියත් සතර ඇඟුල් කසින මණ්ඩලයක් තනන්න ඕන. දැන් මගේ අතේ තියෙන කසින මණ්ඩල දෙකක් මම ඒක එකින් එක පෙන්නනවා. මේක තමයි ලෝහිත කසින මණ්ඩලය. මේ තියෙන්නේ ලෝහිත කසින මණ්ඩලය, රතු පාට කසින මණ්ඩලය. මෙහි රෞමයේ විස්කම්භය එක් වියත් සතර ඇඟුල්. දල වශයෙන් අඟල් 11ක් පමණ කිව්වොත් නිවැරදි. ඒ වගේම මෙහි කසින මණ්ඩලය පිටිපස්සේ තියෙන සුදු පාට පුවරුවක්. දවල්ට භාවනාව කරනවා නම් සුදු පාට පුවරුවක් පිටිපස්සේ තියාගන්න, රාත්‍රියට භාවනා කරනවා නම් කළු පැහැති පුවරුවක් තියාගන්න. මෙන්න මේ කසින මණ්ඩලයට අතිරේකව තවත් කසින මණ්ඩලයක් මාගේ අතේ තියෙනවා. මේක ඉතාම බලගත් භාවනා අභ්‍යාසයක්. මේ අභ්‍යාසය මීට පෙර වෙනත් වැඩසටහනක මා විසින් විස්තර කරන්න ලැබුවා. නැවතත් මම බලාපොරොත්තු වෙනවා කල් වේලා තියෙන ආකාරයට ඒ භාවනාව වැඩි වර්ධනය කරන ආකාරය විස්තර කරන්න. දැන් අපි බලමු කොහොමද නිවැරදිව කසින මණ්ඩලයක් තනා ගන්න ආකාරය. මෙතනදී නිල්, කහ, රතු, සුදු යන පාට හතරෙන් එකක රෙදි කැබැල්ලක් ඉතාම පිරිසිදු වර්ණයෙන් යුත් දීප්තිමත් වර්ණයෙන් යුතු රෙදි කැබල්ලක් ගන්න ඕන. ඒ වගේම කාඩ්බෝඩ් නැත්තම් ලී පෝරුවක් ලබා ගන්න ඕන. කාඩ්බෝඩ් ලී පෝරුවෙන් ඉතා පහසුවෙන් කරන්න පුළුවන්. එතනදී අපි කරන්නේ මේ පෝරුව මැදින් හරියටම අඟල් 11ක සිදුරක් රවුමක් කපාගෙන ඒ සිදුර පිටිපස මේ රෙදි කැල්ල තියලා අලවන්න. අන්නේ අතියලා අලවලා තමන්ට රියන් දෙකහමාරක් දුරින් මේ මණ්ඩලය තියන්න. තියලා ඒ මණ්ඩලය දෙස බලා ඉඳින්න. ඒ බලා ඉඳීමේදී අවශ්‍ය නම් දැන් රතු පාට කසින නම් ලෝහිතකම් ලෝහිතකම් කියලා කියන්න පුළුවන්. ඒක සූත්‍ර පිටකේ තියෙන කමක් නැහැ කියලා කිව්වට එහෙම. ඒ වගේම විමුක්ති මාර්ගයේ තියෙන්නේ ඒක නොකිව්වත් කමක් නැහැ කියන தත්තෙන්. නමුත් විසුද්ධි මාර්ග ක්‍රමය අනුව ඒක කියන්න ඕන. කොහොම නමුත් ඒක කිව්වත් නැතත් කසින මණ්ඩලය ආරමුණු කරමින් අනුක්‍රමයෙන් සිතෙහි ඡායාවක් හට ගන්නවා. ඇස් පියල බැලුවත් කසින මණ්ඩලයේ හැඩැති රූපයක් දකින්න පුළුවන්. ඒ රූපය කසින මණ්ඩලයේ ප්‍රමාණයටම ඒ හැඩයටම තමයි පෙන්නුම් කරන්නේ. ඒ කසින මණ්ඩලයේ වර්ණයෙන් පේනවා නම් අපි කියනවා ඒක නිවැරදි වර්ණයෙන් යුතු. එහෙම නැත්නම් සුවර්ණ
උද්ගා නිමිත්තක් නැත්තන් නිවැරදි වර්ණය නැත්තන් දුර්වර්ණ ප්‍රතිභාග නිමිත්තක් උද්ගා නිමිත්තක්. ඒ උද්ගා නිමිත්ත හිතේ ඒපද වනාට පස්සේ අපිට තවත් දුරටත් කසින මණ්ඩලය අවශ්‍ය නෑ. උද්ගා නිමිත්ත හිතෙහි ධාරණය කරගෙන නැවත නැවතත් උද්ගා නිමිත්ත මත සිත යෙදවීම සහ ලෝහිතකං ආදී වශයෙන් කසිනේ නම මතක් කර ගැනීම විතරයි අපි කරන්න ඕන. අන්න ඒ ආකාරයෙන් මතක් කරගෙන ඉන්නකොට ක්‍රමයෙන් මේ කසින මණ්ඩලයේ වර්ණය ප්‍රභාවත් වෙනවා. ඒ වගේම මායින් පැහැදිලි වෙනවා. ඒ වගේම තනි බැබලෙන කසින මණ්ඩලයක් බවට පත් වෙනවා. අන්නේ ස්ථාවර වූ බැබලෙන කසින මණ්ඩලයට කියනවා ප්‍රතිභාග නිමිත්ත කියලා. සමහර පැරණි පොත්වල හැටියට මේ කසින මණ්ඩලයේ කැරගෙන පටන් ගන්නවා. අන්නේ කැරකුනොත් වහාම භාවනාව නවත්තන්න ඕන. කසින මණ්ඩලයේ කැරගීම කසින දෝෂයක්. ඒ කියන්නේ කසින රූපය කැරකෙන්න පටන් ගන්නවා. ඒක දෝෂයක්. කසින රූපය පිටිපසට යාම තමන් හාත්පස වෙලා ගැනීම ඒක විනිවිද දර්ශනීය වීම ඉදිරියට එීම ආත්පස වැඩි වර්ධන වීමත් සම්පූර්ණයෙන් ඉවීම වර්ධන වී යාමත් ප්‍රතිභාග නිමිත්ත වශයෙන් සලකන්නේ කියලා පැරණි පොත්වල සඳහන් වෙන්නේ. අන්නේ ප්‍රතිභාග නිමිත්ත ඉපදුනාට පස්සේ හරි මලේසි භාවනා කරන්න ප්‍රතිභාග නිමිත්ත ඉපදීමත් එක්කම මුළු කයම සැහැල් වෙලා කය නැතුව යන සයිසකේ දැනීමක් ඇති වෙනවා. අන්නේ දැනීම ඇති වුණාට පස්සේ ඉතා පහසුවෙන් ඉබේටම භාවනාව දියුණු වෙලා යනවා. ඒ නිසා අපි කරන්න ඕන ප්‍රතිභාග නිමිත්ත ඉපදුනාට පස්සේ සිත ප්‍රතිභාග නිමිත්තේ නවත්තලා ඒ කසිනාරම්මනේ දිලා ප්‍රථම ධානයේ උපදවා ගන්න එක. ඒ කසින ප්‍රථම ධානයේ උපදවාගෙන ප්‍රථම ධානයේ පංච වශීතාවෙන් වශී කර ගන්න ඕන. ඊට පස්සේ ද්විතීයි ධානයේ තෘතීයි ධානයේ චතුර්ථ ධානයේ ආදී ධානවලට යන්න පුළුවන්. මේ විශේෂත්වය වෙන්නේ කසින භාවනාවෙන් කසින ආලෝකයේ උපුටා දමලා අරූපාවචර ධ්‍යාන සම්මාපත්ති වලට යන්න පුළුවන්. එහිදී කසිනිය උපුටා දැමීමේදී කසිනිය ආලෝකයේ ප්‍රතිභාග නිමිත්ත කෑලි කෑලි වලට කැඩිලා යන ආකාරයක් වෙනවා තමයි ආකාසානංචායතන සමාධියට එන්නේ. ඒක ඉතාම දීර්ඝ වශයෙන් විස්තර කළ යුතු අවස්ථාවක්. මේ පසු අවස්ථාවක විස්තර කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රධාන කොටම මේ කසින භාවනාව වඩන අය මතක තබා ගත යුතුයි. කසින භාවනාව නිසා යම් යම් අසනීප තත්ත්ව පැන නගින්න පුළුවන්. වැරදියට භාවනා කිරීමෙන් නිදා ගන්නකොටත් මණ්ඩල පේන්න පුළුවන්. ඒ වගේම ඇස් වලින් කඳුළු ගණන්න පුළුවන්, ඉසල දෙන්න පුළුවන්. එවැනි අවස්ථාවල භාවනාව නවත්තලා විවේකීව වෙනත් කාර්යයක යෙදෙන්න ඕන, නැත්තම් වෙනත් කර්මස්ථානයක යෙදෙන්න ඕන. භාවනාව යම්කිසි ආකාරයකින් සමෘද්ධ වුණේ නැත්තම් ඒකටත් ක්‍රමයක් තියෙනවා. කසින මණ්ඩලයේ දිගින් අඩක් ගන්නවා. ඒ කියන්නේ එක් කියත් සතර අඟුල් කසින මණ්ඩලයේ වෙනුවට අඟල් පහ මාර්ග විතර එයින් භාගයක රවුමක් බලාගෙන භාවනාව ආරම්භ කරන්න. එතකොට වහාම උද්ගාහ ප්‍රතිභාග නිමිති පැන නගීවි. ඒ අවස්ථාවේදී අඩි 3ත් 4ත් 4 වගේ දුරක කසින මණ්ඩලයේ තියන්නේ. මේක අද්දුතු සහ ප්‍රත්‍යක්ෂ ක්‍රමයක්. ඉතාම පහසුවෙන් ප්‍රතිභාග නිමිති උපදවා ගන්න පුළුවන් අභ්‍යාසය. දැන් අපි බලමු ඊටාම වැදගත් කසින මණ්ඩලයක්. මේක තාන්ත්‍රික භාවනා සම්බන්ධ කසින මණ්ඩලයක්. මෙහි මැද රවුම අඟල් 5යි, ඊළඟ රවුම ඊට වැඩිය අඟල් 2ක් පමණ පළලයි. ඒ මැදින් තවත් වෘතයක් තියෙනවා. ඒ වගේම මෙහි දුඹුරු පාට කොටස අඟල් 15ක් පළලයි. මෙන්න මේ කසින මණ්ඩලය තනා ගන්න ඕන අර පෙර කිව්ව ආකාරයටම. මේක ලේසි කාඩ්බෝඩ් කැබල්ලක් දුර පාට අරගෙන අඟල් පහ කරාම අඟල් මෙතන තියෙනවා 9ක විතර සුදු පාට වෘත්තයක්. ඒ වෘත්තය කඩදාසියෙන් කපලා අලව ගන්න. ඒ ඔක්කොමත් කරලා අඟල් පහ කරාමක් මත කපලා අහිං කරගන්න. එහෙම අයින් කරගෙන පිටිපස්සේ කළු පාට ඉතාම පිරිසිදු රෙදි කඩක්, දීප්තිමත් රෙදි කඩක් අලව ගන්න. කළු පාට රෙදි කඩක් අලවගෙන මේක අඩි 8ක් දුරින් තියන්න. අඩි 8ක් දුරින් තියලා හිස් මට්ටමේ තියාගෙන ඒ දෙස බලාගෙන
නොසලී බලාගෙන ඉන්න. එතකොට මේ කසින මණ්ඩලයේ කළු පාට කොටස වටේ තියෙන දාරයෙන් සුදු පාට ආලෝකයක් පේන්න ගන්නවා. මේක එවෙලෙම පේන්න ගන්නවා. වෙනත් කසින මණ්ඩල වගේ නෙමෙයි, ඉතාම වේගයෙන් කසින ආලෝකය එනවා. මෙන්න මේ ආලෝකයේ ක්‍රමයෙන් ක්‍රමයෙන් තීව්‍ර වෙලා මේ සුදු පාට පසුබිම් මේ කළු පාට ඉර දක්වා එනවා. එතකොටත් කලබල වෙන්න එපා. සම්පූර්ණයෙන්ම සුදු පාට පසුබිම වසාගෙන යන තරමට ආලෝකය ආවට පස්සේ දැස් පියා ගන්න. දැස් පියාගෙන ඒ කසින ආලෝකයේ මත සිත සමාධිගත කරගන්න. එයින් ප්‍රථම ධානය ලැබෙනවා. මේ භාවනාව ඉතාම වැදගත් භාවනාවක්. දෙවියන් දැකීමට කැමති කට්ටියට මේ භාවනාව මගින් පහසුවෙන් දෙවියන් දකින්න පුළුවන්. ඒ වගේම පිටසක්වල බෞද්ධ නායකයන් සමග සාකච්ඡා කරන්න කැමති කට්ටිය අනිවාර්යයෙන්ම මේ කසින මණ්ඩලය යොදා ගන්න. මේ වලයාකාර කසින මණ්ඩලවලින් කාලතරණ යෝගයේ සම්බන්ධ අභ්‍යාස වලට යොමු වෙන්න පුළුවන්. ඒ නිසා මේ කවුරුත් මේ කසින භාවනා අභ්‍යාස වඩලා ඒ සමාධිය වැඩි දියුණු කරලා ධ්‍යාන අභිඥා උපදවාගෙන මාර්ගඵල සංඛ්‍යාත නිවනට පැමිණෙන නිසා කාරුණිකව අපි දැනුම් දෙනවා.